ේති සේර ේ පත් ලි නාස කරනම එක පත් වන්දර ලාහ කර හතන ලවලුවවා අපිට කාගන්න බැහැ අලිකන්නන්නේ ඔක්කොට වඩ වනාලි කේගනි දැන්හිතරද නපේටෙන් කරුව කතා කරන්නන බොහෝ දෙනෙකුට පාර්ලිවේතුව තුළ අමතකුණු දෙයක් තිබෙන. ඒ තමයි මේරටී ගුවිජනතාව මුහුණ දෙන වන අලි මිනිස් ගැටුුව. තවමත් ොව සඳනු අඩෙ මනිස් ගැටම හතුවෙන් ගොවින් භගාවටආදායරමත්ව ඇති බව රජරට විශ්වවිද්‍යාලය කළ පර්යේෂණකින් අනාවරණවී තිබෙනවා. ඒ චමාන්නු විශ්වවි්‍යාලයක් සමඟ ඒකාපත්තව. දෙදහස් දහන මේ වසරේ සිට කළ පර්ේෂ්ණයකටන් වයි. පැලෑ ගිනි ැබී හෙන් ගොවිතන් රටවන්වල වෙනස්වීම්. අලින් වතුරබීපු ඔන් ආහරගත්තු ප්‍රදේශයන් විනාශවීම සහඒව සංරක්ෂණය නොවීම අලින් ගම්බැදීමට ප්‍රධන හේතුවක් තම ඕවන් ගමන්ගත් අලි මංකටඩවල් හෙරීම වර්ම වෙලා හින්දේ. වි දේශපාන ැදිහත්වම් තුළ මේ අලිමංකට හරස් කරලා කු විසාල වතු යාවත් එහමනත්තන් පලිමංකට හරස් කරලා පෞද්ගලික අලිවටවල් ගහත්තින ඒ ශක්තිමව වැඩි. වරට වංකර ගත්තනම් ඒක වෙන්කර ගනිින් ඒ පෝට්යක ගත්තනම් ඒක වෙන්කර ගනිින් අනි පිං මේ රක්ෂිත කලාපේ ඉන්න. අල්ලි හාරසිය හැට අයතෙනට වගල පියව් කියන පනිවිඩය අපි කියන්න ද රක් ගසත් කරට පස්සෙ අල්දල්කරෙන. ඇ ට ක්ෂේ ද රක් ේ පව හැ පන් හ ප රක්ෂ රද දහ න ස ට පුරදච ර්ගයක හය ොට ලැබනද. ඇතිේ එනිසා මේ සහජමාර්ගය අනිමාර්ය විවෘත කරන්නඕ පල මෙම කරන්නට ඕන. අපේ රට ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් අවශ්‍යයි. අපේ රජයක් තුළ පලවෙනි වසර පහතුළ වන අලි මිනිස් ගැටුමට තිරසර විස්සුදුමක් ලබා දෙන්නට අනි වාරෙන් ම පි කටයුතු කරනවා. ඒගේ ආරම්භක පීවර තමයි අපේ රටතුළ ඉඩම් පරිහරණ සැලස්මක් ජාතික සැලස්ම ක්‍රියාත්පකදී. ඒඩම් පරිහරණ සැලස්ම තුළ වාර්යෝජනා ක්‍රමවෙනුවෙන් ඉඩම් ගොවිතන වෙනුවෙන් ඉඩං නිවාස වෙනුවෙන් ඉඩන් කර්මාත ශාලා වෙනුවෙන් ඉඩං සංවර්ධනය වෙනුවෙන් ඉඩං එහෙම වෙන් කරලා වනාලින්. ගමන් කරන ඒ මංකඩ සුරක්ෂා වෙනකාරයටයි මේ ප්‍රශ්නය. තිරසරාකාරයෙන් විසදන්නට පුළුවන්. එක්මහිදිරයට යරමග හැදුලා.